Wide Angle Productions is the creative force behind Channel C. ළඟදි පැවැත්වුණු රියැලිටි ෂෝ එකකින් දෙවැනි ස්ථානයේ දිනාගත්. ඒ වගේම මේ දවස්වල සුදු මහත්තයා කිව්වත් කවුරුත් දන්න රවීන් තාරුක අද අපිත් එක්ක පීක් ටයිම් එකට එකතු වෙනවා. ඉතින් රවීන් දැනගන්න කැමති මම මුලින්ම රවීන් කියනවටද කැමති සුදු මහත්තයා කියනවටද? නම් දෙකම ගොඩම ජනප්‍රියයි. ඊට වඩා මම හිතන්නේ මගේ රවීන් කියන නමට වඩා ගොඩක් දෙනෙක් දන්නේ දැන් සුදු මහත්තයා කියන නමින් තමයි. එතකොට රවීන් ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ? ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මොකද ගොඩක් දෙනෙක් මේ තරගයට සහභාගී වුණා. ඉතින් ඒ අතරින් අවසන් 70 දෙනාට ඊට පස්සේ 48 එහෙම එහෙම ඇවිල්ලා අවසන් මහා තරගයට තරඟ කරන්න ලැබීමත් මම හිතන්නේ මම ලැබපු ලොකු භාගයක් කියලා. මේ වගේ රියැලිටි තරඟයකට සහභාගී වෙලා ඔයාට ලැබුණු අත්දැකීම ගැන පොඩ්ඩක් කිව්වොත්. අත්දැකීම කියන්නේ ඇත්තටම මොකද්ද මේ වගේ රියැලිටි තරඟයක මොන වගේ දෙයක්ද වෙන්නේ සහ කොහොමද මේ දේවල් කරන්නේ කැමරා කරන්නේ වගේ දේවල් කොහොමද වෙන්නේ කියලා ලොකු අත්දැකීමක් ඒකෙන් මම ලබා ගත්තා. අලුත් සින්දුව රිලීස් වුණා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. මගේ ගීතය මම නිර්මාණය කරා තරඟින් තරඟ අවසන් වෙලා මම හිතන්නේ සති 3කට විතර පස්සේ. ඉතින් ඒ ගීතය මිනිස්සු මගේ ප්‍රේක්ෂකයන් ගොඩක් හොඳින් වැළඳගත්තා. දැන් ඒ ගීතය මම හිතන්නේ 2.5 මිලියන් වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. හයිය මගේ හිත ගීතය ඔයාගේ ජීවිතයට සම්බන්ධයි කියලා සමාජ මාධ්‍ය ජාලාවල කතා වෙනවා. ඒක ඇත්තක්ද? කෙනෙක්ට එහෙම හිතන්නත් පුළුවන්. මොකද මේ ගීතය මේ ගීතේ තියෙන වචන නිසා එහෙම හිතන්න පුළුවන්. හැබැයි මම මේ ගීතේ නිර්මාණය කරේ මගේ ඒ සිද්ධිය සම්බන්ධ කරගෙන නෙමෙයි. මොකද මේ ගීතේ මට හිතෙනවා ඕනම කාලයකට ඕනම කෙනෙක්ට ඒ ගීතේ තමන්ගේ කරගෙන ගායනා කිරීමේ හැකියාවක් තියේවි කියලා තියෙන විශ්වාසයත් එක්ක තමයි මම ගීතේ එළිදැක්වේ. තරඟයේ පැවති කාලයේදී ඔයා ගැන ගොසිප් එකක් ගියා. මොකක්ද ඒක ගැන කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ පලාඇතිරි කොටනේ ගල් ගහන්නේ කියලා තමයි. මිනිස්සු අතරට යන්න මේ ප්‍රශ්නේ හේතුවක් වුණා කියලා සමාජ මාධ්‍ය ජාලාවල නිතරම කතා වුණා. ඔයාට මොකක්ද ඒක ගැන කියන්න තියෙන්නේ? මම කෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්. මගෙන් ගොඩක් දෙනෙක් අහලත් තියෙනවා මේ ප්‍රශ්නේ ගැන. ඉතින් මොකද මේක සාමාන්‍ය කෙනෙක්ට ඔයගේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකට මූණ දෙන විදියක් තේරුම් ගන්න බැරුව සහ ඒ ප්‍රශ්නේ නිසා ඒ මනුස්සයා කියන්නේ නැති වෙනවා. මම කියන්නේ මට මෙහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මිනිස්සු තේරුම් ගත්තා සහ මිනිස්සු මාව බාරගත්තා. මොකද ඇත්ත කියලා තේරුම් ගත්තා. තව දෙයක් තියෙනවා කියන්න. මම මේ තරඟේදී සහ ඩ්‍රීම් ස්ටාර් කියන තරඟයේ ඇතුලේදී මිනිස්සුන්ගේ ජනප්‍රියත්වයත් එක්ක තමයි ඉදිරියට යන්න ඕන. හැබැයි සහ මිනිස්සුන්ගේ ජනප්‍රියත්වයෙන් ඉදිරියට යනවා මිසක් ප්‍රසිද්ධියෙන් ඉදිරියට යෑමක් නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙනවා කියන්නේ හොඳ හෝ නරක ඕනම අතකින් ප්‍රසිද්ධ වීම. ඒත් ජනප්‍රියත්වය කියන්නේ මිනිස්සුන්ගේ කැමැත්ත අනුව ඉදිරියට යෑම. මම ඒ විදියට මිනිස්සුන්ගේ කැමැත්ත අරගෙන ඉදිරියට ආවා. ඉතින් ඒකෙන් තේරෙනවා මට එහෙම වෙන දෙයක් අවශ්‍ය කරේ නැහැ කියලා. මම මෙහෙම හෙව්වොත් දැන් එතුමිත් එක්ක සම්බන්ධතාවයක් නැද්ද? නැහැ. මොකද මට තාම එයා හම්බෙලා නැහැ. මට ආසයි දැන් එයාව හම්බෙන්න. මොකද මට ස්තුති කරන්න ඕනේ එයාට. මං හිතනවා මිනිස්සු ගොඩක් දෙනෙක් මං ගැන හොයන්න ගත්තේ එයා නිසා සහ ඔය සුදු මහත්තයා කියන නම තමයි දැන් මගේ ඇත්ත නමට වඩා ප්‍රසිද්ධ. ඉතින් එයාට ස්තුති කරන්න ඕනේ ඉස්සෙල්ලම මට කරපු උදව්වට. තවත් කෙනෙක්ට මේ වගේ දෙයක් වුණොත් රවීන් දෙන පණිවිඩය මොකක්ද? මෙහෙමයි. ඕන කෙනෙක්ට ඔය වගේ දෙයක් වෙන්න පුළුවන් සාමාන්‍යයි. සහ මමත් මුලින් වැටුණා ওই දේ. يعني මට එහෙම දෙයක් ෆස්ට් ටයිම් වෙච්ච නිසා ඊට පස්සේ මම තේරුම් ගත්තා නෑ මේක ඇත්ත මිනිස් තේරුම් ගනි අනිවාර්යෙන්ම. ඒක තේරෙනවා මගේ මියුසික් වීඩියෝ එකෙන්ම. සහ මට කියන්න තියෙන එකම දේ නිහඬතාවය තමයි කරන්න තියෙන හොඳම දේ. තමන්ගේ ඇතේ වැරද්දක් නැත්තම් ඒකට පිළිතුරු දෙන්න යන්නේ නැතුව පාඩු ඉන්න. ඇත්ත මිනිස්සු තේරුම් ගන්නවා කවදා හරි ඇත්ත අනිවාර්යෙන් උඩට එනවා. ඒ නිසා නිහඬව ඉන්න. මම මෙහෙම ඇහුවොත් YouTube වල ට්‍රෙන්ඩින් වෙන්න නිරුවත පෙන්වන්නම ඕනිද? සමහරු කියනවා නිරුවත පෙන්වන්න ඕනි කියලා. ඔයා මොකද ඒක ගැන හිතන්නේ? මේ මන් නම් හිතන්නේ නැහැ එහෙම කරන්න ඕනි කියලා. මොකද ගොඩක් දෙනෙක්ට වැරදිච්ච සැනක් ඕක. මොකද මම බලපු ගොඩක් මියුසික් වීඩියෝස් ප්‍රසිද්ධ වෙන්න සහ මිනිස්සු අතරට යන්න කරපු මෝඩ වැඩක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද يعني ඒගොල්ලන් හිතනවා මිනිස්සු මෙහෙම දැම්මොත් වැඩිපුර බලන්න ගනී. මේක සින්දුව ලස්සන නැති වුණත් වීඩියෝ එක නිසා මිනිස්සු බලයි කියන මතයක ඉන්නවා.
මන්දර පිරිසක් එක බාර ගන්නවා මං හිතන්නේ හැමෝම කියන්නේ සුළුතරයක් පිරිස ඇරෙන්න බහුතරයක් පිරිස මේක බාර ගනී කියලා මං හිතන්නේ ඒ නිසාද රවීන් එකට වෙනසක් එක් කරන්න හිතුවේ ඔව් ඇත්තරම දැන් මගේ ගීතය ට්‍රෙන්ඩින් 1 තිබ්බා සති දෙකක් වගේම දැන් ඒක ගොඩක් views අවිල්ල තියෙනවා ඉදිරියටත් ඒක තාමත් views ඉදිරියටත් එනවා ඉතින් ඒ ගීතේ කිසිම තැනක මං එහෙම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ මිනිසුන්ට හොඳ රසයක් දීලා තිනු ඒ ගීතය ඇතුලේ හොඳ තේරුමක් දීලා තිනු මං හිතන්නේ ගීතේ සාර්ථකයි කියලා සින්දුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද ඇත්තම ගොඩක් හොඳයි මම ගීතේ මුලින්ම YouTube එකට රිලීස් කරලා බලන් හිටිය මොන වගේ දේවල්ද ජනතාව කියන්නේ කියලා මං අදරත් ඒකේ කමෙන්ට්ස් කියවනවා හැමෝටම ස්තුතියි කමෙන්ට් කරපු හැමෝටම ඒ කමෙන්ට්ස් හැම එකක්ම වගේ හොඳයි ඉදිරියේදී රවීන්ගේ තවත් අලුත් වැඩ අපිට බලන්න පුළුවන් වෙයිද ඔව් මං දැනට කරලා තියෙන නිර්මාණ වඩා ගොඩක් ඇඩ්වාන්ස් දෙයක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මට ඕනුනේ ඉක්මනින්ම මිනිස්සු අතරට ගිහිල්ලා ලොකු පණිවිඩයක් දෙන්න මිනිසුන්ට ඉතින් ඒ දේ මම කරා කියලා මම හිතනවා දැන් මම ඊට වඩා ඇඩ්වාන්ස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා මම මෙහෙම ඉල්ලීමක් කරොත් බලන් ඉන්න අයට අහන්නත් එක්ක රවීන් ගැලුත් සින්දුවේ කැලලක් කිව්වොත් අනේ අය මගේ හිත වටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැන නම් නෑ අය මගේ හිත වටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැන නම් නෑ ලෝකයා මුලා කරලා රඟපෑම ඔයා කෙරුවා මන් නිහඬව ඉන්නම් කාල උත්තරයක් දෙනකන් කාල උත්තරයක් දෙනකන් ඉතින් රවින් අපේ පීක් ටයිම් ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද කියන්න හිතෙන්නේ අතනම කියන්න ඕන මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි මොකද අලුතෙන් එන ගායකෙක්ට අපිට වගේ ඒක ගොඩක් ලොකු රුකුලක් මොකද ඔයගොල්ලන්ගේ ගීත නිර්මාණ පළවෙනි මියුසික් වීඩියෝ එක මේ ප්‍රෝග්‍රෑම් එක හරහා තවත් ජනතාව අතර ගෙනියන්න පුළුවන් ලොකු අවස්ථාවක් ලොකු ගුළුකෝ අවස්ථාවක් වගේම සාමාන්‍ය කෙනෙක්ට හම්බෙන්නේ නැති මිනිස්සු අතරට යන්න පුළුවන් ගුවන් කාලයක් හම්බෙනවා ඒක ගොඩක් වටින දෙයක් ඉතින් ඒක එම ලබා දෙනට ගොඩක් ස්තුතියි ඉතින් රවීන් පීක් ටයිම් අපිත් එක්ක එකතු වුණ ඔයාලට බොහොමත්ම ස්තුතියි ඒ වගේම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම channel C අපි නිහඬ වෙනවා ප්‍රජයග අපේම ලංකාවේ කෙල්ල කොල්ල කරන හිත ගැස්සෙන හිත ෂොක් වෙන හිත නැලවෙන මැජික් ට්‍රික්ස් ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලත් කැමතිද එහෙනම් දැම්ම MyTV app එක ඩවුන්ලෝඩ් කරලා මැජික් channel එක subscribe කරන්න මතක තියාගන්න ඔයාගේ ෆෝන් එකේ connection එක dialog නම් ඔයාට data free